සැමදා සමහන් සැමදා සුවෙන් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග ඊයේ පසුරුවේ සිටම ප්‍රදේශ රැසකට තද වැසි ඇද හැලුණා. අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය ලැබී තිබුණේ කොළඹ කොටුව ප්‍රදේශයටයි. එම අගය මිලිමීටර 89.6ක්. කොළඹ මාර්ග රැසක් ඊ රාත්‍රී ජලයෙන් යටවී තිබූ අතර දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා. කොළඹ හත ස්ටැන්ලි විජේසුන්දර මාවතේ විශාල ගසක් මාර්ගයට කඩා වැටී තිබුණේ මෙලෙසින්. මේ අතර කොළඹ ආර්.ඒ.ද මෙල් මාවතේදී මෝටර රථයක් සහ ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමේ හේතුවෙන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඊ රාත්‍රියේ ගාල්ල කොටුව ආශ්‍රිත ප්‍රදේශයට අකුණු සහිත තද වැසි ඇද හැලුණු අයුරුයි මේ. වැසි හේතුවෙන් මිරිගම නගරයේ වසර ගණනාවකට පසු ඊයේ ජලයෙන් යටවී තිබූ අතර ඒ සමග අවට පහත් බිම් රැසක්ද ජලයෙන් යටවුණා. බෙරගල හා හල්දුම්මුල්ල අතර පස්කන්දක් නායාම හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිරව තිබූ බදුල්ල කොළඹ මාර්ගයේ රථවාහන ධාවනය මේ වන විට යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් නාය අවදානම හේතුවෙන් නිවාසවලින් ඉවත් කළ හල්දුම්මුල්ල නවගම්මානයේ පුද්ගලින් 159 දෙනෙකු තාවකාලිකව විපුලානන්ද දෙමළ විද්‍යාලයේ නතර කර තිබෙනවා. නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස අවට ප්‍රදේශ රසක් තවදුරටත් ජලයෙන් යටව තිබෙනවා. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින මළුව මහවැව වරාපිටිය වැව සහ කැකිරිඔබඩ වැව වාන් දම්මමින් පවතිනවා. ඒ සමග කිරම ඔයෙහි ජලධාරිතාවද ඉහළ ගොස් තිබෙනවා. මධ්‍යම කඳුකරයට තවදුරටත් තද වැසි ඇද හැලෙන අතර මාර්ග රැසක් ජලයෙන් යටව තිබෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.